අපි බලමු කොහොමද මේ කිංවා බිෂොප් ලගෙන් චෙක්මේට් කරන්නේ කියලා. සාමාන්‍යයෙන් පුතාලා දන්නවා මේ විදියට බ්ලැක් කිංව අපිට එක බිෂොප් කෙනෙක්ගෙන් චෙක්මේට් කරන්න බෑ. අපිට බිෂොප්ලා දෙන්නේ ඉන්න ඕනේ. මෙතන අහන්නේ රයිට්. මෙතන අහන්නේ එක බිෂොප් කෙනෙක්ගෙන් පුළුවන්ද කියලා නේද? मेतना අපි බිෂොප්ලා දෙන්නෙක්ගෙන් චෙක්මේට් කරනවා නම් අපි ප්‍රොපෝනන්ගේ ප්‍රතිවාදියාගේ කිංව ගෙනියන්න ඕනේ කෙරෝලකට මුල්ලකට ගෙනියන්න ඕනේ කෙරෝලකට නෙමෙයි මුල්ලකට ගෙනියන්න ඕනේ එහෙමනම් අන්න ඒ තැන් හතර අහන කොයි වගේ තැන් වලට ගෙනිච්චොත්ද අපිට මේ very good මෙන්න මේ හතරට ගෙනිච්චොත් තමයි අපිට චෙක්මේට් කරන්න පුළුවන් වෙන්නේ නේද very good හරි දැන් මෙතන කියනවා white දැන් white bishop ද attack කරන්න පුළුවන් මේ හතරෙන් කොයි දෙකද කියලා අහන්න එයාට මේ දෙක නේද පුතේ h1 හරියට හරි මේ දෙකට එයාට attack කරන්න බෑ very good a8 එක අන්න දැන් මේ උදාහරණයකට පෙන්නලා තියනවා මේ white ස්ක්වයර්ස් වල යන එම නැත්තම් ලයිට් කලර් ස්ක්වයර්ස් වල තලා පාට් කොටු වල යන බිෂොප්ව තියලා තියෙනවා. එයාට චෙක් කරන්න පුළුවන් මේ A8 හරි H1 කියන තැන් දෙකේ හිටියොත් මෙයාට පුළුවන් චෙක්මේට් කරන්න. හැබැයි මේකට තව එක්කෙනෙක් අඩුයි. මේ බිෂොප්ට තනියෙන් කරන්න බෑ. බිෂොප්ලා දෙන්නෙක් ඉන්න ඕනේ නේද පුතේ? හරියට හරි very good. All right. දැන් මෙතන කියනවා right මේ black king ට දැන් මේ විදියට තිබුණොත් panel යන්න පුළුවන් කොටු දෙක මොනවද කියලා අහන්න A7 and B8 very good මෙන්න මේ දෙකට යන්න පුළුවන් නේද මෙයාට මේ ඉස්සරහට එන්න බෑ මේ bishop ඉන්න නිසා දෙපැත්තේ දෙකට යන්න පුළුවන් ඔව් පුතේ තනි රුක් කෙනෙක්ගෙන් දිනන්න පුළුවන්ද සර් game එක තනි රුකුයි කිනුයි ඉඳලා පුළුවන් පුතේ රුක් කුයි කිනුයි හිටියොත් චෙක්මේට් කරන්න පුළුවන්. එතකොට රුක් තනි රුක් කෙනෙක් හිටියොත් අපි කරන්න ඕනේ කිංගේ ඉස්සරහාම අපේ කිංගේ ඉස්සරහා එයාගේ කිං තියලා ඒ ලයින් එකේම රුක්ව තියන්නද? පුතේ ඕන්නම් ඒක කියලා දෙන්න පුළුවන්. ඒක දන්නව ඇති කියලා ඉතලයි මම මේකට ආවේ. පුතාලට ඕන්නම් මම ලබන සතියේ ඒක කියලා දෙන්න. හා සර්. හරි. හා සර්. ඒකත් පුතේ රොග්ගෙන් චෙක්මේට් එකක් දන්නේ නැත්තම් කරන්න බෑ. මෙයාට දැන් මේ කොටු දෙකට යන්න පුළුවන්. ඒ දෙක ගාඩ් කරන්න අපිට කීයටවත් මේ ඉත්තු දෙන්නගෙන් බෑ කියන එක තමයි මේ පෙන්නන්නේ. රයිට්. එහෙමනම් මේ කොටු දෙකම ගාඩ් කරන්න නම් කිං ඉන්න ඕනේ කොතන දානවා? එක්ක කිං මෙතන ඉන්න ඕනේ නැත්නම් මෙතන නේද? B7. B7 නැත්නම් A8 දෙකෙන් එකක් ඉන්න ඕනේ මේ දෙකම මේ දෙකම පුතේ කන්ට්‍රෝල් කරන්න කියලා මෙතන කියන්නේ කන්ට්‍රෝල් කරනවා කියන්නේ ආරක්ෂා කරනවාට මෙන්න මේ සේදක විතරක් කන්ට්‍රෝල් කරනවා A8 දාන්නෝනේ A8 කෙනෙක්ට පුළුවන් පුතේ B7 කෙනෙක්ට පුළුවන් මේ දෙකේ ඉඳගෙන මේ කොටු දෙක කන්ට්‍රෝල් කරන්න පුළුවන් රයිට් දැන් කියනවා මේ කිංව මේ කියපු කොටු දෙකට අපිට ගෙනියන්න පුළුවන්ද දැන් මේ බ්ලැක් කිං ඉන්නකොට බෑ නේද බෑ නේද රයිට් අන්න ඒක පෙන්වන්නේ එහෙමනම් අපිට චෙක්මේට් කරන්න බෑ මේ එක බිෂොප් ගෙන් ඒකයි මේ පෙන්වන්නේ රයිට් හරි හරි එහෙමනම් බිෂොප්ලා දෙන්නෙක් හිටියොත් මොකද කියලා අහනවා මේ වගේ මෙහෙම හිටියොත් චෙක්මේට් පුතේ චෙක්මේට් නේ නේ එහෙමනම් හරි නේද පුතේ හරි සර් හරියට හරි එහෙමනම් පුතාලා මෙහෙම කරන්න මේ මෙතන තියෙන මේ made by two bishops කියන එක ලියලා මෙන්න මේක ඇඳ ගන්න බලන්න මෙන්න මේ විදියට තමයි පුතේ bishop ලා දෙන්නගෙන් අපි චෙක්මේට් කරා
සාමාන්‍යයෙන් අපි බිෂොප්ලා දෙන්නගෙන් චෙක්මේට් කරනකොට මෙන්න මේ විදියට මේ බිෂොප්ලා දෙන්න එකට තියාගන්නවා මේ දෙන්න දෙපැත්තක තියාගෙන හෝ දුරින් තියාගෙන බෑ මේ බිෂොප්ලා දෙන්නගේ ශක්තිය තියෙන්නේ මේ දෙන්න එකට ඉන්නකොට මෙන්න මේ විදියට දෙන්න එකට ඉඳගෙන මෙයාට පහර දෙන්න ඕනේ නැත්තම් මෙයාට ඇටෑක් කරන්න ඕනේ මෙතනදි කරන්නේ මේ පේන්නේ මේ ඊතල වලින් පේන විදියට මේ කිංව එලියට පනින්න බැරි වෙන්න හිර කරනවා දැන් පුතාලාට පේනවා මෙතන මේ මෙන්න මේ වගේ පොඩි පරාසයක තමයි මේ කිංට යන්න පුළුවන් මෙයාව මේ විදියට හිර කරලා ඊට පස්සේ අපේ කිංවත් සටනට ගේන්න ඕනේ කිං නැතුව පුතේ මේ දෙන්නට චෙක්මේට් කරන්න බෑ රයිට් අපි බලමු ඔන්න අපි කිංව ආයක පෙන්වලා නැහැ අපි කිංව මෙන්න මෙහෙම ටික 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 ගේන්න ඕනේ දැන් මේ විදියට තියෙනකොට මෙයාට බෑ කිසිම වෙලාවක මේ බිෂොප් වරුන්ට ඇටෑක් කරන්න අපිට වෙලාව තියෙනවා මේ කිංව මෙහෙම අරගෙන ඉන්න හරිනේ රයිට් මෙන්න මෙතන අහනවා පුතේ ප්‍රශ්නයක් දැන් මූ එක තියෙන්නේ වයිට් නම් කොහොමද චෙක්මේට් කරන්නේ කියලා බිෂොප් ගෙන් බිෂොප් එන්න මේ බිෂොප් කොමිට් එන්න දැම්මම චෙක්මේට් වෙරි ගුඩ් හරියට හරි චෙක්මේට් දැන් බලන්න කොහොමද චෙක්මේට් කරන්න කියලා දැනුත් මූ එක තියෙන්නේ වයිට් බිෂොප් e5 බිෂොප් p5 p5 නේද චෙක්මේට් නේද පුතේ හරියට හරි අන්න දැන් කියනවා බ්ලැක් කිං ව චෙක්මේට් වෙන තැන තියන්න කියලා කොතන හිටියද බ්ලැක් කිං චෙක්මේට් වෙන්නේ කියලා අහන්නේ අපි मार्क कर හරි නේද? Alright. දැන් කියනවා පුතේ අපිට මේ කොළපාට කරලා තියෙන කොටු වලින් එකක තියන්න කියලා white bishop ව checkmate කරා. E5. E5. E5 නේද? හරියට හරි මෙයාව checkmate කරන්න පුළුවන් නේද එතකොට? Right. දැන් බලන්න මෙයා checkmate වෙලා නේද? Out. Out. දැන් මෙතන කියනවා දැන් අහනවා කිං කොතන දින්න ඕනේ කියලා චෙක් වෙන්න චෙක්මේට් වෙන්න චෙක් වෙන්න නෙමෙයි A4 හරියට හරි A4 A4 හිටියෝ චෙක්මේට් නේද පුතේ ඔව් ඔව් සර් හරියට හරි ඔය චෙක්මේට් දැක්කා නේද right හරි දැන් ආනෝ වයිට් ද බෙස්ට් මූව් එක මොකක්ද Bishop G7 checkmate නේද very good Bishop D7 අන්න මෙතන අහන්නේ මේ කොහොමද හොඳ කියලා දැන් මෙයා මෙතන ඉන්නකොට පුතේ මෙයාව දැම්මොත් checkmate එහෙම නැත්නම් මෙයාව මෙතෙන්ද දැම්මොත් මොකද වෙන්නේ checkmate එතකොට stalemate එයාට පොඩ්ඩක් නෑ පුතේ මෙතෙන්ට යන්න පුළුවන් හොඳ ඒ චෙක්මේට් කරන්න පුළුවන් නමුත් ඉස්සෙල්ලා එක තමයි හොඳම මූව එක නේද ඔව් right දැන් මොකද වෙන්නේ මෙහෙම වුණොත් චෙක්මේට් බලන්න පුතේ දැන් මූව එක තියෙන්නේ බ්ලැක්ට stalemate නේද පුතේ ඒ කියන්නේ මෙයාව මෙතෙන්ට දැම්මොත් stalemate දැන් මෙයාට යන්න තැනක් නෑ very good right දැන් අහනවා මේ මූස් දෙකෙන් හරි මූ එක මොකද්ද කියලා c6 ඉන්න කිංව c7 දාන එකද නැත්නම් කිං c6 ඉන්න එක්කෙනා b6 දාන එකද කියලා අහනවා b6 දාන එක b6 දාන එක ඒ පුතේ c7 දැම්මොත් මොකද වෙන්නේ stalemate වෙනවා නේද stalemate B6.
basic. Right. එතකොට මේ විදිහට දැම්මොත් එම stalemate නේද? ඔව්. මේක හරි. මෙන්න මේ විදිහට තිබ්බොත් දැන් මොකද කරන්න යන්නේ? දැන් අපි මෙයාව මේ පැත්තට යන එක නවත්ත ගන්න. Bishop E6. Bishop E6 දාන්නයි පුතේ අපි. මේ Bishop E6 දැම්මත් මෙතෙන්ද දැම්මත් දෙකම එකයි. E6 එකත් පුතේ වැරදි නෑ. හොඳේ පුතා කියපගේ E6 කියන එක වැරදි නෑ. නමුත් මේක වැඩිය හොඳයි. දැන් මෙයාට මේ පැත්තට එන්න බෑ. දැන් මෙයා කොතෙන්ද දාගයි? ඒ යන්න වෙන්නේ පුතේ එක කොටුවයි මෙතෙන්ද නේද? ඔව් සර්. Right, then මොකද කරන්නේ? Bishop B7. හරි check. දැන් මෙයා මෙතෙන්ට එනවා නේද? දැන් මොකද කරන්නේ? දැන් අල්ලගෙන තියෙන්නේ ඒවට මෙයා આવොත් හොඳයි නේද අපි බලමු අන්න රයිට් මෙයා මෙතෙන්ට එනවා පුතේ D4 එනවා very good ඊට පස්සේ මෙයා මේ පැත්තට එනවා දැන් අපි කොතෙන්ද දෙන්නේ D4 මෙයා එනවා පුතේ මෙතෙන් ඊට පස්සේ දැන් ඊවසම් පුරන්නේ දැන් king වරන් එනවා king වරන් දැන් king මේ පැත්තට එනවා අන්න හරි දැන් අපි king වරන් එන්න ඕනේ දැන් අපි මේ දෙන්නගෙන් ඇටෑක් කරන්න යන්නේ නැහැ නේද මේ දෙන්න ආරක්ෂිතව තියාගෙන අපි king අරන් එනවා king c3 අන්න දැන් කොතෙන්ද දාන්නේ king c5 king දාන්න පුළුවන් පුතේ අපිට මෙතෙන්ට නේද very good මෙයා මෙතෙන්ට ගියා දැන් මොකද කරන්නේ d6 king c6 bishop d4 c6 bishop d Bishop D5 දැම්මොත් ඔන්න උතර පරිස්සම් වෙන්න ඕනේ කුතේ මෙයාව D D5 දාන්න පුළුවන් අපිට හරිනේ මෙයා D5 දැම්මොත් අපි බලන්න ඕනේ මෙයාට පැන ගන්න පුළුවන්ද කියලා බෑ නේද right ඊළඟට බලන්න ඕනේ අපි හිතමු මෙයාව E5 දැම්මා කියලා මේ bishop E5 දැම්මොත් මෙයාට පුළුවන් නේද අපේ කෙනාට ඇටෑක් කරන්න ඔන්න ඕක හොඳට බලන්න ඕනේ අපේ කෙනාට ඇටෑක් කරන්න පුළුවන් තැනකට අපි ගේන්නේ නැහැ හැබැයි මෙතනදී ඊට වැඩිය හොඳයි නේද පුතේ මෙන්න මේ මුවේ. ඔව් සර්. අර අර ඉස්සෙල්ල පුතාගේ මුව එක වැරදි නෙමෙයි. මෙන්න බලන්න මේක කරාම වෙන්නේ මෙයාට මේ පැත්තට යන්න බෑ මේ පැත්තට එන්න බෑ. හොඳ ඇටෑක් එකක් අපි දීලා තියෙනවා නේද? හරි. දැන් king කොහෙටද යන්නේ? king මෙන්න මේ වගේ ගියා. දැන් අපි මොකද කරන්නේ? දැන් අපිට king අරන් එන්නත් පුළුවන් පුතේ මෙයා ඕනනම් මෙතෙන්ට දාගන්නත් පුළුවන්. හරි king අපි මේ පැත්තට ගෙනිච්චා ඊට පස්සේ මෙයා මෙතෙන්ට යනවා දැන් මොකද කරන්නේ bishop b bishop d6 දැන් අපි බලන්න ඕනේ පුතේ මෙයාව මේ පැත්තකට ගෙනියන්න නේද ඔව් ඔව් සර් මෙයාව මේ පැත්තට ගෙනියන්න නම් මේ කොටුවට එන්න බැරි වෙන්න ඕනේ නේද bishop f6 right මෙතනදී පුතේ හරි දැන් අපිට මෙයාව මෙතෙන්ට දාලත් මේ පැත්තට ගෙනියන්න පුළුවන් නමුත් මෙතනදී මෙයා මෙන්න මෙතෙන්ට එනවා මෙතෙන්ට එන්නේ මෙයාව මෙතෙන්ට ගන්න බලාගෙන ඔන්න බලන්න මෙයා මෙතෙන්ට එනවා දැන් අපිට පුළුවන් මේ මෙයාට චෙක් කර කර ගෙනියන්න පුළුවන් නේද දැන් මෙයාව කොහොමද දානවා මේ A8 පැත්තට ගෙනියන්න D7 D7 Bishop G7 Bishop G6 Bishop G6 G7 කියන පුතේ මෙතනනේ මෙයා මෙතෙන්ට දාන්න පුළුවන් දැම්මොත් මෙයා මේ පැත්තට යනවා right දැන් අපි ආපහු මොකද කරන්නේ bishop f6 bishop f6 අපිට පුතේ මෙහෙමයි මෙතනදී මෙහෙම කරන්න පුළුවන් දැන් මෙයාව මෙතෙන්ට නොදැම්මත් මෙයාට ඊළඟ මුව එකේ මේ පැත්තට යන්න වෙනවා නේද ඔව් එහෙමනම් අපිට ඕන නම් bishop e5 වගේ අරගෙන තියාගන්න පුළුවන් මෙතන වැරදි නෑ මෙතන වැරදි නෑ මෙතන හරි චෙක් වෙනවා නමුත් ඊට වැඩිය මෙතෙන්ට ගන්න එක හොඳයි මොකද මේ F5 වලට දාන එක
F6 වලට දාන එක තේරුමක් නැහැ මොකද මෙයාට කොහොමත් මෙහෙට එන්න බෑ මේ පැත්තට මෙයා කොහොමත් යන්නේ කියලා right දැන් බලන්නකො මෙයා මේ පැත්තට ගියා දැන් මොකද කරන්නේ bishop f f6 හරි දැන් අපිට bishop දාන්නත් පුළුවන් bishop දාන්නත් පුළුවන් පුතේ නැත්තම් මේ king මේ පැත්තට දාන්නත් පුළුවන් නේද right මෙයා පුතේ king දානවා දැන් හැබැයි මෙයාට මෙහෙට එන්නත් මෙහෙට එන්න පුළුවන් මෙහෙට යන්නේ නැහැ ආ නේද මෙහෙට යන්න බෑනේ එයා එතෙන් නේද දැන් මොකද කරන්නේ bishop f6 bishop f7 6 හරි මෙයාව දාලා පුතේ අපි චෙක් එකක් දෙනවා චෙක් එකක් දුන්නා කියන්නේ මෙයාට යන්න වෙන්නේ දැන් අනිත් පැත්තට නේද මෙන්න මේ පැත්තට යනවා දැන් අපි මොකද කරන්නේ bishop f5 මෙයාව මෙතෙන්ද දාලා චෙක් කරන්න පුළුවන් චෙක් කරොත් වෙන්නේ මෙයා මේ පැත්තට යන්නේ එක එහෙම නොකරොත් මෙයා ඒත් යන්නේ මෙතෙන්ට නේද ඔව් bishop e4 ඔව් bishop e4 වගේ දාන්න පුළුවන් මේක වැරදි නෑ පුතේ f5 ඒනට f5 දාන්න අපිට අවශ්‍ය නැහැ මොකද මෙයා මේ පැත්තටනේ යන්නේ නේද රයිට් මෙතෙන්ට දාගත්තොත් අපිට ටිකක් අමාරු වෙනවා ඊට පස්සේ චෙක් මේට් කරන්න නමුත් බෑනේ මේ පුළුවන් ඊට වැඩිය මේක තමයි හොඳම ලේසිම දේ මෙයා මේ පැත්තට යනවා දැන් මොකද කරන්නේ bishop e5 දාන්නත් පුළුවන් පුතේ අපි මෙයාව දාගන්නවා b6 ඔව් මොකද මෙයා මේ පැත්තට ආවට අපි බය නැහැ අපිට චෙක් කර කර මුල්ලට ගෙනියන්න පුළුවන් අනිත් එක king මෙතෙන්ට ගේන්න එක තමයි අපිට චෙක් මේට් කරගන්න අවශ්‍ය වෙන්නේ ඒක නිසා තමයි අපි king ව බය නැතුව මෙතෙන්ට ගේන්නේ මෙයාව මෙතෙන්ට දැම්මා මෙයා මෙතෙන්ට ගියා ඊට පස්සේ මොකද කරන්නේ bishop e5 ඊට පස්සේ මෙයා මෙතෙන්ට යනවා දැන් අපි කොතෙන්ද යන්නේ bishop e4 මෙයාව මෙතන දැම්මොත් මොකද වෙන්නේ පුතේ? චෙක්මේ නේද හරියට හරි very good. එහෙමනම් පුතාලා ඇඳ ගන්න ඕන එකක් තියෙනවා මෙන්න මේක ඇඳ ගන්න වෙන මේ මේ අවස්ථාවට ගන්න ඕනේ පුතේ. ඉන්නකෝ මම පෙන්න. ඊතලත් එක්කම තිබුණා එක තැන ගන්න මේක ගත්තා නම් හරි. ඉන්නවන් තව ඉස්සරහ තැනක් තිබුණා. ඊතලත් එක්කම ගන්න ඕනේ අපි. නෑ නේද මේක තමයි හොඳ. එන්න මේක ඇඳ ගන්න පුතේ මෙන්න මේ වගේ ගන්න ඕනේ බිෂොප්ලා ඊට පස්සේ අපිට පුළුවන් හිමිහිට දැන් මේ කිංට පනින්න බෑ අපිට හිමිහිට මේ කිංව මේ පැත්තට අරන් එන්න පුළුවන් මේක ඇඳ ගන්න පුතේ මේ ඉතලත් එක්ක ඇඳ ගන්න ඕනේ මෙතෙන්ට දාලා චෙක් කරනවා ඒ ටික ඉතින් පුතාලට තේරෙනවා අන්නේ දැන් මේ වගේ තිබුණා ඊළඟට මෙයාට අපි චෙක් කරගෙන එනවා නේද මෙයාව කොහොම හරි මේ මුල්ලට ගෙන්න ගන්න එක තමයි මේ කරන්නේ පනින්න දෙන්නේ නැතුව දැන් මේ king මෙතන ඉන්නේ එළියට පනින්න බැරි වෙන්න ඊට පස්සේ මේ දෙන්නත් අරගෙන චෙක් කර කර මෙයාව ටික ටික ගේනවා මේ මුල්ලට මේ දැන් මේ මෙයාගෙන් චෙක් කරනවා චෙක් කරාම ආයේ මේ මුල්ලට එනවා දැන් මෙයාට මේ පනින්න තැනක් නැහැ දැන් මේ bishop ගෙනල්ලා චෙක් කරනවා එතකොට checkmate එහෙමනම් එයාව මුල්ලකට ගෙනියන එක තමයි අපි ටාගට් කරන්නේ අපි ට්‍රයි කරලා මුල්ලකට ගෙනියන්න. හරි. දැන් බලමු මේ ප්‍රශ්න ටිකක් තියෙනවා මොනවද කියලා. රයිට්. මෙතනදී මේ දෙන්නගෙන් කොහොමද අපි ඇටෑක් කරන්න කරන්නේ කියලා අහන්නේ. ඔව් පුතේ. සර් ඔකේ බැක්ට දිනන්න බෑ නේද? බැක්ට දිනන්න බෑ පුතේ. මේකේ වයිට් තමයි දිනන්න පුළුවන්. බැග් එකකින් විතරනේ ඉන්නේ. right දැන් මෙතනදී මේ දෙන්නව එක ළඟ තියාගෙන තමයි ෆයිට් කරන්නේ මෙයාලා මෙහෙම හිටියොත් හරියන්නේ නැහැ මෙන්න මේ වගේ තැනකට මෙයාව ගේන්න ඕනේ නේද ගෙනල්ලා තමයි
අපි මේ දෙන්නගෙන් ඇටෑක් කරන්න. දැන් මෙහෙම මේ දෙන්න ළඟ ඉන්නකොට එක ළඟ ඉන්නකොට මේ දෙන්න හරිම ශක්තිමත් පුතේ. මේ දෙන්නට ඇටෑක් කරන්න මේ කින්ට දැම් බෑ. හොඳේ ඇටෑක් කරන්න යාට මේ එන්න විදියක් නැහැ. මෙහෙම මෙහෙම ඇවිල්ලා මෙහෙට එන්න එපා එන්න විදියක් නැහැ. ඒ කියන්නේ මේ කින් හිර වෙලා ඉන්න. මෙතනදී පුතේ අපි අහන්නේ මේ දෙන්නගෙන් චෙක්මේට් කරන්න පුළුවන්ද කියලා. මේ දෙන්නගෙන් විතරක් බෑ. අපිට මේ කින්වත් උදව්වට ගේන්න වෙනවා නේද? මේ තුන් දෙනාම එකතු වෙලා තමයි චෙක්මේට් එක කරන්නේ. රයිට්. මේ ඉත තුනම නැතුව අපිට චෙක්මේට් කරන්න බෑ. ඒක තමයි මෙතන කියන්නේ. රයිට්. මෙතනදී අපි මේ කොහාටද මේ බ්ලැක් කින්ව ගෙනියන්න ඕනේ කියලා අහන්නේ. චෙක්මේට් කරන්න. අපි ආව කෝණ එකකට ගෙනියන්න ඕනේ නේද? කොනකට ගෙනිහිල්ලා තමයි මේ පැත්ත වෙන්න පුළුවන්, මේ පැත්ත වෙන්න පුළුවන්. ඕන පැත්තකට කොනකට ගෙනිහිල්ලා තමයි අපිට ආව චෙක්මේට් කරන්න පුළුවන්. රයිට්. මෙතනදී ආන්නේ දැන් මේ බ්ලැක් ගේ හොඳම මූව් එක මොකක්ද? මෙයාව A1 කියන කෙරෝලට ගෙනියන්න. මෙයා මෙතෙන්ට එන්නත් පුළුවන් මෙතෙන්ට ගත්තත් හැබැයි පුළුවන් D6 E5 උත් හරි D6 උත් හරි හැබැයි මෙතනදී D6 කියන එක අපි ගමු මොකද ඒක ෆෝස් ඒකත් ෆෝසින් මූ එකක් තමයි මෙතෙන්ට දැම්මත් නමුත් මෙතනදී කෙලින්ම එයාව චෙක් කරලා අපි මේ පැත්තට ගෙනිච්චා වෙනවා හරි මෙතනදී මොකද කරන්නේ Bishop C3 Bishop C3 Bishop C3 C3 දානවා C3 දාලා අපිට චෙක්මේට් කරන්න පුළුවන් නේද හරියට හරි මෙතන අනේ ප්‍රතිවාදී කින්ව චෙක් වෙලත් නැහැ හැබැයි අපිට ගෙනියන්න දැනකුත් නැහැ එතකොට මොකද වෙන්නේ චෙක් කළත් නැහැ යන්න දැනුත් නැහැ දැන් මූ එක තියන්නේ පුතේ වයිට් එතකොට ස්ටේල්මේට් වෙනවා නේද හරියට හරි රයිට් දැන් මෙතනදී වයිට් ගේ බෙස්ට් මූ එක මොකද්ද කියලා අහන්න E4 Bishop D4 Bishop D3 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 දැම්මොත් මොකද වෙන්නේ පුතේ චෙක්මේට් නේද හරියට හරි රයිට් එහෙනම් පුතාලා ඔක්කොම හරියට උත්තර කියලා තියෙනවා